ඔබත් ළඟ පෙනෙන්නේ නැති නිසා හරි දුර පෙනෙන්නේ නැති නිසා හරි ඇස් කණ්ණාඩි පළඳින කෙනෙක්ද? ඇස් කණ්ණාඩි දාන එක ඔයාටත් කරදරයක්ද? එහෙනම් අද අපි කතා කරමු ළඟ හෝ දුර නොපෙනෙන අයට ඇස් කණ්ණාඩි පළඳීමෙන් නිදහස් වෙලා හොඳ පෙනීමක් ලබා ගන්න පුළුවන්කම ලබා දෙන විනාඩි 15ක් වගේ සුළු කාලයකින් කරන්න පුළුවන් ලැසික් සර්ජරි එක ගැන. මේ ගැන කතා කරන්න කලින් කෙටියෙන් අපි බලමු කෙනෙක්ට කණ්ණඩි දාන්න වෙන්නේ ඇයි කියලා. දුර පෙනෙන්නේ නැති අයට තියෙන ප්‍රශ්නේ වෙන්නේ එයාලගේ ඇහි තියෙන කාචයේ වක්‍රතාවයේ වැඩි නිසා දුර ඉඳලා එන ආලෝක කිරණ දෘෂ්ටි විතානයට කලින් නාභිගත වීමයි. ඉතින් මේකට පිළියමක් විදිහට කරන්නේ අවතල කාචයක් සහිත ඇස් කණ්ණඩියක් ලබා දීමෙන් මේ දුර ඉඳලා එන ආලෝක කිරණ තව ටිකක් ඈත් කරලා නවතත් මේ ආලෝකයේ දෘෂ්ටි විතානේ නාභිගත කරගන්න එකයි. ඒ වගේම ළඟ පේන්නේ නැති අයට තියෙන ප්‍රශ්නේ වෙන්නේ එයාලගේ ඇහි තියෙන කාචයේ වක්‍රතාවයේ මදි නිසා ළඟ තියෙන වස්තුන් වල ඉඳලා එන ආලෝක කිරණ දෘෂ්ටි විතානේට පිටුපසින් නාභිගත වීමයි. මේකට පිළියමක් විදිහට කරන්නේ උත්තල කාච සහිත ඇස් කණ්ණාඩි ලබා දීම මගින් මේ ළඟ ඉඳලා එන ආලෝක කිරණ ගොඩක් වර්ධනය කරලා දෘෂ්ටි විතානේටම නාභිගත කරගන්න එකයි. ඉතින් මේ ලැසික් සර්ජරිකේදී කරන්නේ මේ ඇස් කණ්ණාඩිවල තියෙන කාචවලින් කරන වැඩේම කරගන්න පුළුවන් විදිහට අපේ ඇහි ඉදිරිපස කොටසේ තියෙන ස්වච්ඡය ලේසර් කිරණ ආධාරයෙන් අවශ්‍ය වක්‍රතාවක් සහිත වෙන විදිහට කපා ගැනීමයි. ඒ කියන්නේ ඇස් කණ්ණාඩිවල තියෙන කාචය වෙනුවට අපේ ඇහිම තියෙන ස්වච්ඡය කියන කොටස ලේසර් කිරණවලින් කපලා කාචයක් වගේ හදාගන්න එකයි. එතකොට ඒ කොටසෙන් ඇස් කණ්ණාඩියෙන් කරන වැඩේ කරන නිසා සැත්කමෙන් පස්සේ ආපහු කණ්ණාඩි දාන්න ඕන වෙන්නේ නැහැ. මේ සැත්කමේදී මුලින්ම ඇසේ ස්වච්ඡයේ කොටසේ ඉතාසියුම් ස්තරයක් මේ විදිහට රවුමට කපලා ඉවත් කරගන්නවා. ඊට පස්සේ ලේසර් කිරණ ආධාරයෙන් ඇසේ මේ ඉදිරිපස ස්වච්ඡයේ කොටස අවශ්‍ය වක්‍රතාවයේ සහිත කාචයක් විදිහට ඉතා සියුම්ව කපා ගන්නවා. ඊට පස්සේ අන්තිමට ආපහු අර කලින් කපලවෙන් කරපු සියුම් ස්තරයෙන් ඇස මතුපිට තුවාලය වසා ගන්නවා. මේ සියුම් ස්තරයේ ඇලෙන සුළු ස්වභාවය නිසාත් ඉක්මනින් සුව වෙන නිසාත් මේ සඳහා මැහුම් දැමීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඇනිමේෂන් එකෙන් පෙන්වන්නේ අපි කලින් කතා කරපු ක්‍රියාවලියම තමයි. මුලින්ම ඇස් පිල්ලම් ඈත් කරලා ඇසට විශේෂ ආරක්ෂිත උපකරණයක් ඇතුළත් කරනවා. ඊට පස්සේ ඇසේ ස්වච්ඡයේ කොටසෙන් ඉතා සියුම් සිවියක් කපලා මේ විදිහට වෙන් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ලේසර් කිරණ ආධාරයෙන් අපිට අවශ්‍ය වෙන වක්‍රතාවයට අනුව ඇසේ ඉදිරිපස ස්වච්ඡයේ කොටස කාචයක් විදිහට කපා ගන්නවා. එතනින් මේ සැත්කම අවසන් වෙනවා. ඉතින් එක හැකට මේ සම්පූර්ණ ක්‍රියාවලිය කරන්න ගත වෙන්නේ විනාඩි 15ක් වගේ ඉතා කෙටි කාලයක්. ඊට පස්සේ ඉතින් වෛද්‍ය උපදෙස් වලට අනුව මේ තුවාලය සුව වෙනකන් ටික දවසක් ඇහැට විවේක ලබා දුන්නට පස්සේ ආයෙත් ඔයාලට කණ්ණඩි දාන්න ඕන වෙන්නේ නැහැ.